මම ප්‍රසාත් කුලතුංග ලංකා වාහන ආයනකරුවන්ගේ සංගමේ ලේකම්. අද අපි මේ මහා සභා රැස්වීමක් පවත්වලා මේ මාධ්‍යයට දැනුවත් කරන්න හදන්නේ මේ ආණ්ඩුව පහුගිය මාසේ අගෝස්තු මාසේ 14 වෙනිදා අංක 23:45 ඇලයිරා 0.3 කියලා ගැසට් පත්‍රයක් මගින් මෙච්චර දවසක් මේ තහනම් කරලා තිබ්බ වාහන ආනයනයේ ට්‍රක් රථ සහ බස් රථවලට අවස්ථාව ලබා දුන්න නයවර ලිපි විවෘතකරනද සාමාන්‍ය මුදල් අමාත්‍යතුමා මේ වගේ ගැසට් එකක් අස්සම් කරාට පස්සේ ඒ ගැසට් එක කැබිනට් අනුමැතියට සහ පාර්ලිමේන්තුවේ අනුමැතියට දාන්න ඕනේ. නමුත් මේගොල්ලෝ මේක අනුමැතියට දාලා නැහැ. ඒක නිසා හරියටම මාසයක් ගෙවිච්ච තැන ඒ ගැසට් එක බල රහිත වුණා. මේ අවස්ථාව වෙන විට ලංකාවේ හුඟක් ආනයනකරුව තමන්ට අවශ්‍ය කරන වාහන ජපානයෙන් සහ අනිත් රටවල් වලින් ඇනවුම් කරලා තියෙනවා. ඒ වාහන සමහරක් නැවගත කරලා තියෙනවා. අද වෙනකොට රටේ නීතියක් නැහැ එක වාහනයක්වත් ලංකාවට ගෙන්න ගන්න. මොකද මේ නිලධාරි හරියට ක්‍රියා කරන්නේ නැහැ. මේ රටේ මේ වගේ වගකීමක් ඇතුව මේ රටේ ව්‍යාපාරික බොහොම අසීරු අවස්ථාවක ඉන්න වෙලාවක බොහොම අමාරුවෙන් ඒගොල්ලෝ නැවත මේ ව්‍යාපාරය ආරම්භ කරන්න මුදල් හදාගෙන මේ වාහන ආනයනය කරන්න අවස්ථාව සලස ගත්තාම මේ වගේ වැරදි ගැසට් මේ වගේ බල රහිත දේවල් කරපුවාම වෙන්නේ ජපානයේ ගත්ත අපි මිලදී ගත්ත වාහන අපිට ආනයනය කරගන්න බැරි වෙලා තියෙනවා. නැව්වල පටවල මග එන වාහන අපිට නිෂ්කාශනය කරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට අපි කතා කරන්න කෙනෙක් නැහැ රජේ. අපිට මේක මේ අවස්ථාවේ ජනාධිපතිතුමාව අපිට හම්බෙන්න අපි අවස්ථාව ඉල්ලලා තියෙනවා. නමුත් හම්බෙලා නැහැ. වෙන කාටවත් මේ වගේ පිළිබඳ තීන්දු තීරණ ගන්න බෑ. ආනයන අපනයන පාලකතුමිය හම්බුණාට එතුමියට මේ ගැන අපිට දෙන්න උපදෙසක් නැහැ. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමාගෙන් මේ මුදල් ඇමතිතුමාගෙන් මේ ගැන ලැබෙනකන් මේ නියෝග ක්‍රියාත්මක කරන්න. මේ අවස්ථාව වෙනකොට ජපානයේ අපනයනකරුවන් විශාල විදිහට අසරණ වෙලා ඉන්නවා. ඒගොල්ලෝ අපි වෙනුවෙන් මිලදී ගත්ත වාහන ඒවා අපිට පටව ගන්න විදිහක් නැහැ මේ රටට. ඊට අමතරව බොහොම අමාරුවෙන් මේ රටේ අවුරුදු 3.5ක් තිස්සේ ආනයන නතර වෙලා තිබ්බ වෙලාවක ඒ ආනයන කරන්න අවශ්‍ය නැව් අපේ රටට නැව් පැමිණෙන්නේ නැහැ මේ වෙලාවේ වාහන අරගෙන. ඒකින්ද බොහොම අමාරුවෙන් සාකච්ඡා කරලා විශාල පරිශ්‍රමයක් යොදලා නැවක් දෙකක් අපි ලෑස්ති කරගෙන ඒවට මේ වාහන කීපයක් පටවලා ලංකාවට ගේන්න හදන වෙලාවක මේ වගේ වැරදි තීරණ මං හිතන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වන්න උවමනා තිබ්බ මේගොල්ලන්ට අපේ රට කිසි ප්‍රශ්නයක් නැහැ දැන් ආනයන නැවතත් ප්‍රකෘතිමත් කරනවා කියලා. ඉතින් මේ අවස්ථාව අපි රජයට දැඩි විරෝධයක් පානවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා දැඩිව මේ දුන්න අවසරය නැවත ඇති කරලා මේ ගැසට් එක නැවත ප්‍රකෘතිමත් කරලා මේ ආනයනකරුවන්ට වෙච්ච මේ අසාධාරණය වහාම නිවැරදි කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. මුදල් රාජ්‍ය අමාත්‍යතුමා සමග අපි සාකච්ඡා කිරීමට උත්සාහ කරා. නමුත් එතුමාටත් මේ පිළිබඳව දෙන්න වචනයක් නැහැ. එතුමලා මුදල් අමාත්‍යතුමාගේ මේ නියෝගයේ බලාපොරොත්තුෙන් තමයි සිටින්නේ. වාහන ආනයනයේ සීමාව පිළිබඳ අපිටත් යම් යම් අපි අපේ අදහසක් තිබ්බා. ඒ වගේ ඩොලර් හිගයක් තියෙන නිසා වාහන ආනයනයේ යම් තාක් දුරට සීමා වුණාට ගැටලුවක් නැහැ කියලා. ඒක තමයි අපි අවුරුදු 4ක් තිස්සේ මේ බලාගෙන හිටියේ. ඒකට අපි කිසියම් විරෝධයක් ආණ්ඩුවට දැක්ුවේ නැහැ. නමුත් අපි නොඑක් පතාවන් වල ආණ්ඩුවට ගිහිල්ලා ඉල්ලීම් කරා යම් කිසි ප්‍රමාණයක යම් කිසි කෝටා ක්‍රමයක් යටතේ අපේ හිටමු නිත්‍ය ආනයනකරුවන්ට යම් කිසි ප්‍රමාණයක වාහන කොටසක් ගෙන්නන්න දෙන්න. වාහන කීපයක් හරි ඒගොල්ලන්ගේ වියදම් තියෙනවා. ඒගොල්ලන්ගේ සේවකයන්ගේ වියදම් ආයතන නඩත්තු කරන්න ඒගොල්ලන්ගේ ජීවත් වීමේ ක්‍රමයේ පවත්වාගෙන යන්න. නමුත් ඒ පිළිබඳව රජය කිසිම ක්‍රමයක් අපිට හදලා දුන්නේ නැහැ. නමුත් මේ ඉල්ලීම අපි කරපු දෙයක් නෙවෙයි. මේ බස් රථ සහ ට්‍රක් රථ සඳහා ආනයනය කරන්න රජය විසින්ම තමයි දැන් අපිට ඩොලර් තියෙනවා. ඔයගොල්ලෝ බස් සහ ට්‍රක් ගේන්න කියලා ඒගොල්ලෝ තමයි මේ ගැසට් එක දුන්නේ. අපි ඒ අනුව තමයි කටයුතු කරේ. ඒ අනුව තමයි අපි ආනයනකරුවෝ හුඟක් ඉස්සරහට ගිහිල්ලා ජපානයෙන් මේ වාහන අරගෙන තවත් රටවල් වලින් රට තුලට මේ වාහන ගේන්න හදනකොට මේ දුන්න අවසරය මසක් ඇතුළත මේක මේ බල රහිත වෙලා ගියා. ඉතින් එතකොට මේගොල්ල විශාල ප්‍රශ්නයක්. මොකද මේ අවස්ථාව වෙනකොට ව්‍යාපාරිකයෝ වශයෙන් මේ අපේ ආනයනකරුවෝ බොහොම අසීරු අවස්ථාවක ඉන්න මොහොතක තමයි
මේගොල්ල කිව්වේ මේ රජය විසින් මේ ගේන්න වාහන දැන් ඕගලන්ට පුළුවන් ට්‍රක් බස් ගේන්න කියලා. අපි ට්‍රක් සහ බස් ආනයනය කරාම ආනයනය කරන්න ලෑස්ති වෙනකොට මේගොල්ල මේ ගැසට් එක අවලංගුයි කියලා. දැන් මේ ආනයන අපනයනක පාලකතුමිය සියලුම බැංකුව වල දන්වලා තියෙනවා මෙන්න ඉදිරියට මේ ණයවර ලිපි විවෘත කරන්නත් එපා, ඒවා කිසිම දෙයක් ඇමෙන් කරන්නත් එපා කියලා. ඉතින් ඒකෙන්ද විශාල ප්‍රශ්නකින් අපි මේ අවස්ථාව ඇත්තටම රජයට මුදල් අමාත්‍යාංශ මේ මුදල් ඇමතුමාට දැඩිව කියනවා මේ දුන්න අවසරය දෙන්න, මේ මිලදී ගත්ත වාහන ටික ආනයනය කරගන්න අවසර දෙන්න, නැත්නම් මේක බොහොම නරක ආදර්ශයක් වෙනවා මේ රටේ ව්‍යාපාරිකයින්ට. ඉදිරියේදී ව්‍යාපාරිකයෝ බොහොම පසුගාමීව කටයුතු කරයි මේ වගේ නීති රීති නිසා. ජපානයේ අපනයනකරුව දැන් අපි ඇත්තටම මේ වෙනකොට මේ ජපානයේ බැංකුවක් අපේ ණයවර ලිපියක් පිළි නොගන්න තැනට ඇවිල්ලා තිබ්බා. නමුත් මේ අවස්ථාවේ අපි බොහොම අමාරුවෙන් ඒගොල්ලන් කතා කරලා ආනයන අපනයනකරුව අපිව රෙකමන්ඩ් කරලා බැංකුවට තමයි අපි ණයවර ලිපි විවෘත කරගත්තේ. නමුත් මේ විදිහට මාසයක් ඇතුළේ මේ නීතිය වෙනස් වුණාම අපි හිතනවා නැවත අපිට වෙන රටකින් අපේ ණයවර ලිපියක් කවදාවත් පිළිගන්න එකක් නැහැ, අපිට ආනයනයක් කරන්න බැරි වෙයි කියලා. දෙකම මේ වෙනකොට අපි වාහන මිලදී අරගෙනත් තියෙනවා, මේම වාහන කොටසක් ලංකාවට එමින් පවතිනවා, නැවගත කරලා තියෙනවා. ඔව්, දැන් වාහන මේගොල්ලෝ වාහන ආනයනයට අවසර දුන්න මොහොතේ පටන් අපේ ආනයනකරුව වාහන ඇනවුම් කරන්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ ශක්ති මට්ටමින් තියෙන ළඟම නැව් ප්‍රවාහන මාර්ග සකසගෙන මේ වාහන ලංකාවට ගේන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට කොටසක් වාහන නැවගත වෙලා තියෙනවා, තව කොටසක් තියෙනවා ණයවර ලිපි විවෘත කරගන්න බැරුව ඒ රටේ ගත්ත මිලදී ගත්ත. ඒ වගේ දෙකොට්ටාසෙම වාහන තියෙනවා දැනට. එමින් පවතිනවා. අපිට හරියටම ප්‍රමාණයක් කියන්න බෑ, මොකද මේ අවස්ථාවේ සංඛ්‍යාලේඛන නැහැ. එක එක්කෙනාගේ එක එක්කෙනා මිලදී ගත්ත එක එක ආනයන කරන විසින් මිලදී ගත්ත වාහන තමයි මේ දැන් එන්නේ. අපිට ඕනනම් හරියටම ඒකත් අපේ සමාජිකයන් කොච්චර ඇනුම් කරලා තියෙනවද කියලා සංඛ්‍යාලේඛන දෙන්න පුළුවන්. නමුත් එක වාහනයක් රටට පැමිණියත්, එහෙම නැත්නම් වාහන සිය ගණනක් පැමිණියත් මේ නීතිය බලපවත්තන්නේ එකම නීතිය. එතකොට ඒ විශාල ගැටලුවකට පත් වෙනවා ඒ සියලු ආනයන කරුවෝ. අපි ඉල්ලන්නේ රජය විසින් ලබා දුන්න මෙම අනුමැතිය, මෙම ගැසට් එක නැවත බලාත්මක කරලා මේ අපේ ආනයන කරුවන් විසින් ඇනවුම් කරන ලද වාහන ලංකාව තුළට ගෙන ඒමට අවසර දෙන්න කියලා. ඇත්තෙන්ම රජය එවන් අවස්ථා නොදුන්නොත් අපිට ඉතින් මේකට අධිකරණ මේ ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. මොකද රටේ මේ නීතිය පවතින අවස්ථාවේ තමා මේ අපි මේ වාහන ඇනවුම් කරේ, මේ වාහන මේ නැවගත කරේ. නමුත් දැන් මේ වෙනකොට මේ වාහනේ ඇවිල්ලා ලංකාවට ගොඩ බාන අවස්ථාවේදී රටේ නීතිය නැත්නම් අපිට වෙනවා මේකට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න ඉදිරියට ගිහිල්ලා.